ලංකාවේ ලෝහ උණුකිරීම පිළිබඳව මනා තාක්ෂණයක් ලැබෙනවා ගොඩක් ඈත අතීතයේ සිටම. මොකද හේතුව සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ මේ කාර්මික විප්ලව සමයේනේ ලෝකයේ ප්‍රධාන වශයෙන්ම යපස් ඒ වගේම ගල්ලඟුරු පාවිච්චි කළ යකඩ තැනීම පිළිබඳ සාක්ෂි නැහැ. ලංකාවේ යකඩ තැනීම පිළිබඳව සාක්ෂි හම්බ වෙනවා පූර්ව ඓතිහාසික යුගයේ වැනි කාලයේ සිට. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම බලංගොඩ සමනලවැව ප්‍රදේශයෙන් අපිට හම්බ වෙනවා ඒ කාලේ ලෝහ නැත්නම් යපස් භාවිතා කිරීම උණු කිරීම පිළිබඳ සාක්ෂි. හැබැයි අපේ රටේ යපස් තිබිලා නැහැ. ඊට අවශ්‍ය වන හෙමටයිට් ලිමොනයිට් කියන පාෂාණ අධික උෂ්ණත්වයක් යටතේ ඔවුන් රත් කරලා තියෙනවා. ඒක සිදු කරලා තියෙන්නේ ස්වභාවික සුළං මගින්. ඒ කියන්නේ සුළං හමන කපොළුවල කඳු වැටි දෙකක් අතර තියෙන සුළං හමන කපොළුවල මේ උදුන් හදලා ඒවට යකඩ මරං කියන දැව විශේෂය දාලා ස්වභාවිකව මේවා රාත්‍රී කාලය තුල දැල්වෙන ආකාරයට තමයි හදලා තියෙන්නේ. එතකොට ඒ එන යබර වලින් තමයි ඔවුන් යකඩ හදලා තියෙන්නේ. එතකොට බලන්න අපේ රටේ යපස් නැති වුණාට යකඩ අවශ්‍යතාවය සපුරා ගැනීමටත් යකඩ උණු කිරීමේ හැකියාවත් ඔවුන්ට තිබිලා තියෙනවා. ඒ වගේම මේ සීගිරි ප්‍රදේශයෙන් හම්බ වෙනවා මයිනහම ආධාරයෙන් යපස් නැත්නම් එහෙම නැත්නම් ලෝහ උණු කළ බවට සාක්ෂි ලැබෙනවා. එතකොට අතීතයේ තුල මේ රටේ යකඩ නිස්සාරණය පිළිබඳව දැවැන්ත තාක්ෂණයක් තිබිලා තියෙනවා. ලංකාවේ හොඳම යකඩ නිපදවූ බවටත් විශේෂයෙන්ම පර්සියන් යුද්ධවලදී ඊට අවශ්‍ය කඩු ආදිය ලංකාවෙන් ගෙන ගිය බවටත් සාහිත්‍ය මූලාශ්‍රවල තොරතුරු තියෙනවා.